අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ඉංජිත් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ අවසාන තප්පරේ වෙනකම්ම මාර්ම කෘතුහලෙන් බලන්න පුළුවන් crime thriller drama category එකට අයත් වෙන Missing You කියන සුපිරිම කොරියන් movie එක. කතාව මෙහෙමයි. අවුරුදු 15කට කලින් එක්තරා දාම ඝාතකයෙක් අතින් පොඩි දුවෙක් එක්ක තනි වෙච්ච පොලිස් ප්‍රධානියෙක්ගේ ඝාතනයක් සිද්ධ වෙනවා එයාගේ උපන්දිනේ දවසේම. ඒ ඝාතකයා වෙනත් මිනිමරුවකදී පොලිසියට අහු වුණත් එයාට විරුද්ධව මිනිමරුම් 7කට චෝදනා එල්ල වෙනවා. ඒත් එතනින් මිනිමරුම් 6කටම මේ ඝාතකයා සම්බන්ධයි කියලා කිසිම සාක්ෂියක් නැති නිසා එයාට විරුද්ධව තියෙන එක මිනිමරුමකට අවුරුදු 15කට හිරේ යනවා. නමුත් ඇත්තම ඝාතකයා මෙයාමද කියන ප්‍රශ්නේ මේ අතරදී මතුවෙනවා. අවුරුදු 15කට පස්සේ ඝාතකයාගෙන් පරිගන්න මරණ පොලිස් ප්‍රධානිතුමාගේ දියණිය සැලස්මක් ක්‍රියාත්මක කරනවා. ඒත් මිනිමරුම් 7ක් කරලා කිසිම සාක්ෂියක් නැතුව බේරුණ කෙනා කොහොමද එක මිනිමරුමක් නිසා පොලිසියට අහු වෙන්නේ? ඒ වගේම පොලිස් ප්‍රධානිතුමාගේ දියණියගේ පරිගැනීමේ සැලැස්ම සාර්ථක වෙයිද? මේ දාම ඝාතන රැල්ල පිටිපස්සේ ඉන්නේ තනි පුද්ගලයෙක්ද? එහෙමත් නැත්නම් පුද්ගලයෝ කිහිප දෙනෙක්ද? මේ හැම ප්‍රශ්නෙටම උත්තර දැනගන්න මූවී එක අවසාන විනාඩිය වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු මූවී එකට. මූවී එක ආරම්භයේදීම අපිට පෙන්වන්නේ කීබොන් කියන පුද්ගලයාට එරෙහිව උසාවියෙන් ලබා දෙන නඩු තීන්දුව. මෙයාට විරුද්ධව එල්ල වෙලා තියෙන මිනිමරුම් චෝදනා 7න් 6කටම උසාවියට පිළිගන්න පුළුවන් ප්‍රමාණවත් තරමේ සාක්ෂි ඉදිරිපත් වෙලා නැති නිසා විත්තිකරු ඒ 6ටම නිවැරදිකරු කියලා තීරණය කරනවා. නමුත් අවසාන චෝදනාව වෙන යුන්ජුන්ගේ ඝාතනය සම්බන්ධ ඔත්තුකාරයෙක්ගේ පැහැදිලි සාක්ෂි තියෙන නිසා විත්තිකරු වැරදිකරු කියලා තීරණය කරලා එයාට අවුරුදු 15ක සිරදඬුවමක් නියම කරනවා. ඝාතනය වුණ අයගේ පවුල්වල කට්ටිය නම් මේ නඩු තීන්දුව ගැන කොහොමටවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ දේයන් කියන පොලිස් නිලධාරියා කීබොන්ට තර්ජනය කරනවා තමන්ගේ ප්‍රධානිය වගේම අනිත් මැරුණ මිනිස්සු වෙනුවෙන් උඹ එළියට ආවට පස්සේ ආයෙත් ඇතුළට දානවා කියලා. මේ වෙන දේවල් බලාගෙන ඉන්න පොඩි ගෑනු ළමේ ගොඩක් දුකින් උසාවියෙන් එළියට යනවා. උසාවියෙන් එළියට එන ඔෆිසර් දේයන් දකිනවා අර පොඩි ගෑනු ළමයා පාර අයිනි වාඩි වෙලා පෝටබල් MP3 එකකින් සින්දුවක් අහන ගමන් ඉන්නවා කියලා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ මීට මාස 3කට කලින් වුණ සිද්ධියක්. මේ ඉන්නේ අර පොඩි ගෑනු ළමයාගේ තාත්තා වගේම පොලිස් ප්‍රධානිතුමා. දාම ඝාතකයෙක්ව කොටු කරගන්න හදන කේස් එකක තමයි මෙයා මේ දවස්වල ඉන්නේ. මෙයා කැබ් එකෙන් බහිනකොටම එක පුද්ගලයෙක් මෙයාගේ ඇඟේ හැපිලා එහෙම්මම කැබ් එකට නැගලා යනවා. අඩි 4ක් 5ක් ඇවිදගෙන යන ප්‍රධානිතුමාට තේරෙනවා එයාගේ බෙල්ල කැපිලා කියලා. මේ වෙනකොටත් එයා ප්‍රමාද වැඩි. කැපුමේ දරුණුකමටම අම්බානෙකට ලේ ගලන්න ගන්නවා. මෙයා අමාරුවෙන් බඩගාගෙන ගේ ඇතුළට එනවා. මේ වෙනකොට එයාගේ පොඩි දුව හීජු හොඳටම නිදි. නමුත් අවසානයේ හීජු ළඟම ප්‍රධානිතුමා ජීවිතයෙන් සමුගන්නවා. ඊළඟ දවසේ උදේ ඔෆිසර් දේයන් ප්‍රධානිතුමාව හම්බ වෙන්න එනවා කේක් එකකුත් අරගෙන. අද ප්‍රධානිතුමාගේ උපන්දිනේ. දේයන් පඩිපෙළ බහිනකොටම බිම වැටිලා තියෙන ලේ දකිනවා. ගෙට ඇතුල් වෙනකොටම මෙයා දකින්නේ කේක් එකක් තියාගෙන තාත්තව තුරුල් කරගෙන එයාගේ ඔළුව අතගගා ඉන්න පොඩි හීජුව. නැවතත් කතාව වර්තමානයට එනවා. දේයන් හීජු ළඟට ඇවිල්ලා එයාට කතා කරනවා. දැන් අපිට ආයෙත් පෙන්වන්නේ අවුරුදු 15කට පස්සේ කීබොන් හිරෙන් නිදහස් වෙනවා. එයාව පිළිගන්න ඇවිල්ලා ඉන්නේ පොලිස් ඔෆිසර් දේයන්. කීබොන් මේ වෙලාවේ කියනවා එයා ඒ හැමෝම මැරුවේ නැහැ කියලා. නමුත් දේයන් ඒක පිළිගන්නේ නැහැ. මම උඹව ආයෙත් ඇතුළට දානවා කියලා එයා එතනින් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ එක්තරා ප්‍රසංගයක වයලින් වාදනයක් කරන ගර්ල් කෙනෙක්ව. මේ තමයි මියගිය ප්‍රධානිතුමාගේ දුව හීජු. එයා දැන් මියුසික් වලට ගොඩක් ආස කරනවා වගේම අසල්වාසීන්ටත් ගොඩක් හිතවත්ව ඉන්න ලොකු ගෑන ළමෙක්. එයා මේ වෙලාවේ බලන් ඉන්නේ එයාගේ අම්මා දිහා. එයා පොඩි කාලෙම අම්මා මෙයාලව දාලා ගිහිල්ලා තියෙනවා තාත්තා සූදුවට යනවා කියලා. අම්මා දන්නේ නැති වුණාට මෙයා දුර ඉඳන් අම්මා හොඳින් ඉන්නවද කියලා නිතරම බලනවා. කොහොම වුණත් දැන් අම්මට හම්බ වෙලා තියෙන හීජුගේ තාත්තටත් වඩා නරක මිනිස්සෙක්. හීජු ඒ මිනිහයාට නිතරම කියනවා ගෑනුන්ට සලකන්න කියලා. හීජු part time වැඩක් විදියට පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ ක්ලීනින් වැඩක් කරනවා. ඔෆිසර් දේයන් ඔෆිස් එකේ හැමෝගෙම වොන් 10,000 ගානේ එකතු කරලා තමයි හීජුට පඩි ගෙවන්නේ. කොහොම වුණත් දේයන් වගේම පොලිසිය හැමෝම හීජුට ගොඩක් ආදරෙයි. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ දේයන් මේ ඔෆිසර්ස්ලා දෙන්නට කීබොන්ව ෆලෝ කරන්න කියලා උපදෙස් දෙනවා. හීජුගේ තාත්තව මැරුවේ කීබොන් කියලා සැක කරාට ඒකට ප්‍රමාණවත් සාක්ෂි තාමත් පොලිසියට හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඊට පස්සේ කීබොන් උගේ හොරගෑනියව මරපු වෙලාවේ යම් ඔත්තුකාරයෙක්ගේ මාර්ගයෙන් තමයි පොලිසියට මාට්ටු වුනේ. නමුත් හැම මිනිමරුමකටම සම්බන්ධ CCTV දර්ශන වලින් කීබොන් ඒව කරා කියලා සැක කරන්න පුළුවන්. මේ ඝාතකයා ඝාතන සිදු කරලා තියෙන විවිධ ක්‍රමවලට සමහර අයගේ මූණට බෑග් එකක් දාලා හුස්ම හිර කරලා මරලා තියෙනවා වගේම ඒ මැරුව අයව බලු කරපටි වලින් එල්ලලා තියෙනවා. සමහර අයගේ ඇඟේ කෑලි කපලා මරලා තියෙනවා.
ඊළඟට අපිට පෙන්වන්නේ කීබොන් එයාගේ රූම් එකට ගණිකාවක්ව ගෙන්නගෙන ටිකක් දරුණු විදියට සෙක්ස් කරන සීන් එකක්. මේ වෙලාවේ එයාට මතක් වෙනවා මීට කලින් එයා වෙන කාන්තාවක් දරුණු විදියට දූෂණය කරලා බෑග් එකක් මූණට දාලා එයාගේ හුස්ම හිර කරලා මරලා දාන සීන් එකක්. නමුත් මේ ගෑනු කෙනාව මෙයා මරන්නේ නැහැ. වැඩේ ඉවර වෙලා ඒ ගෑනු කෙනා එළියට එන්නේ කීබොන්ට කුණු හරුපෙන් බැන බැන. ඊට පස්සේ මෙයා ආපු කායකට නැග්ගම එයාව එක්කගෙන එන කෙනා ටොයිලට් එකට ගිහිල්ලා එන්නම් කියලා එළියට යනවා. මේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ මරුණ ප්‍රධානිතුමාගේ දුව හීජු. ඒත් එක්කම මෙතනට පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නත් එනවා. හීජු කායකෙන් එළියට ආපු කෙනා දිහා බලාගෙන ඉඳලා එතනට කෙනෙක් එන නිසා එතනින් යනවා. ඒ ආපු පුද්ගලයා කායකෙන් බැහැලා ආපු කෙනා ළඟට ගිහිල්ලා එයාගේ බෙල්ල කපලා දානවා. ඊට පස්සේ කායකේ පිටිපස්සේ සීට් එකට නැගලා කුඩේ කොක්කෙන් බෙල්ල හිර කරලා අර ගණිකාවවත් මරලා දානවා. මේ වෙන දේවල් දිහා හීජු හැංගිලා බලාගෙන ඉඳලා ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා මේ ඝාතකයා කවුද කියලා. ඒ කීබොන් නෙවෙයි කියලා හොඳටම විශ්වාසයි. එතකොට කලින් වුණ ඝාතනවලටත් වග කියන්න ඕන පුද්ගලයා මේ කෙනාද? එහෙමත් නැත්නම් ඒ දෙන්නමද? අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා, වගේම කොහොමද මේ අභිරහස විසඳෙන්නේ කියලා. උදේ වෙනකොට මැරුණ දෙන්නගෙම බොඩිස් කායක ඇතුළේ තිබිලා පොලිසියට හම්බෙනවා. දේයන් මේ නිලධාරින් දෙන්න තමන්ගේ රාජකාරිය හරියට කරපු නැති එකට දොස් කියනවා. ඊට පස්සේ හොටෙල් රූම් එකේ ඉන්න කීබොන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. නමුත් කීබොන්ට විරුද්ධව කිසිම සාක්ෂියක් පොලිසියට හම්බ වෙලා නැහැ. කීබොන් මේ වෙලාවේ කියන්නේ එයත් කුතුහලෙන් ඉන්නේ කවුද මේ ඝාතනය කරේ කියලා දැනගන්න කියලා. දේයන්ට තද වෙලා පුටුවෙන් වැටෙන්නම කීබොන්ට පාරක් ගහනවා. කොහොම වුණත් මෙයාට සිද්ධ වෙනවා කීබොන්ව නිදහස් කරන්න. කීබොන් පොලිසියෙන් පිටත් වෙලා යනකොට කල්පනා කර කර එන හීජුව එයාගේ ඇඟේ වැදිලා වැටෙනවා. කීබොන් හීජුව නැගිටලා එයාගේ ටැග් එකේ තියෙන එයාගේ නමත් බලලා එතනින් යනවා. ඒත් එක්කම දේයන්ට අවශ්‍ය වෙනවා අවුරුදු 15කට කලින් කීබොන්ට විරුද්ධව ඔත්තුව දීපු කෙනා ගැන හොයන්න. මොකද ඒකේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා එයාට දැන් දැනලා තියෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ හීජු ආයෙත් පාරක් දුර ඉඳගෙන එයාගේ අම්මා දිහා බලාගෙන ඉන්නවා. එයා වැඩ කරලා ගෙදර එනකොට මිනිස්සයා ගෙදරට වෙලා බිබී තේරුමක් නැති වැඩ කර කර ඉන්නවා. ඊට පස්සේ එයා කියපු දෙයකට තද වෙලා මේ මිනිස්සයා හීජුගේ අම්මට බිම දාගෙන ගහනවා. හීජු බලන් ඉන්නේ ගොඩක් තරහෙන්. ඊට පස්සේ ගෙදරින් එළියට එන අර මිනිස්සයාව හීජු නවත්තගෙන මට උන උඹේ අවසානේ දකින්න කියලා ගලකින් ඔලුවට ගහනවා. ඊට පස්සේ මිනිහට මැරණකම්ම හීජු ගහනවා. ඊළඟ දවසේ උදේ ජොගින් යන කීබොන් මගදී දකිනවා හීජු මරලා දාපු මිනිස්සයාගේ බොඩි එක. මෙතනදී කීබොන් දකිනවා කෙනෙක් හැංගිලා දුර ඉඳන් මේ දිහා බලන් ඉන්නවා කියලා. මෙයා එකපාරට එයාව අල්ලගන්න දිව්වත් ඒ පුද්ගලයාව අල්ලගන්න බැරි වෙනවා. ඒ දුවලා තියෙන වෙන කවුරුත් නෙමෙයි හීජු. කීබොන් නිදහස් වුණාට පස්සේ අවුරුදු 15කට කලින් සිද්ධ වුණා වගේම මිනි මැරුම් තුනක් සිද්ධ වුණා. දේයන්ට කීබොන් ගැන තියෙන සැකේ තව දුරටත් වැඩි වෙනවා. සාක්ෂි නැති නිසා එයාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්වත් ගන්න විදිහක් නැහැ. නමුත් ඔයාලට පැහැදිලිනේ ඇත්තටම මේ ඝාතන තුනටම කීබොන් සම්බන්ධ නැහැ. එතකොට අවුරුදු 15කට කලින් සිද්ධ වුණේ මේ දෙයමද කියන සැකේ අපිට මතුවෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මීට් ෂොප් එකක් කරන පුද්ගලයෙක්ව. මේ පුද්ගලයා ලෑස්ති වෙලා යන්නේ කීබොන් ඉන්න තැනට. මෙයා යන්නේ කීබොන්ව මරන්න කියලා අපිට පැහැදිලි වෙනවා. අපි මෙයාට කිලර් 2 කියලා කියමු. මේ වෙලාවේ කීබොන් ඉන්නේ ගේම් එකක් ප්ලේ කරන ගම. කිලර් 2 ලොක් එක අරගෙන රූම් එකට ඇතුල් වෙනවා. එයා ඇඳ ළඟට ඇවිල්ලා ෂීට් එක පෙරවගෙන ඉන්න කීබොන්ට පිහියෙන් අනින්න හැදුවත් මෙයාට අමුත්තක් දැනෙලා ෂීට් එක අයින් කරලා බලනකොට කීබොන් එතන නැහැ. කීබොන්ට කලින්ම තේරිලා තියෙනවා කවුරු හරි එනවා කියලා. එයා බාත්รูම් එකට ගිහිල්ලා ගේමට ලෑස්ති වෙලා ඉන්නවා. කිලර් 2 බාත්รูම් එකේ දොර අරිනකොටම කීබොන් ලොක් එකට උඩින් පිහියෙන් අනින නිසා කිලර් 2 ගේ අතේ පිහිය ඇනෙනවා. ඒත් එක්කම දේයන් කීබොන්ව හම්බ වෙන්න රූම් එක ළඟට ඇවිල්ලා කතා කරනවා. එයා රූම් එක ඇතුළට එනකොටම කීබොන් බාත්รูම් එකෙන් එළියට එනවා. දැන් කිලර් 2 ඉන්නේ දේයන්ගේ පිටිපස්සේ. මෙතනදී මොකක් වෙයිද? දේයන්ට තේරෙනවා එයාගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. එයා කීබොන්ගේ පිටිපස්සට ගිහිල්ලා තුවක්කුව දික් කරන ෂණයට කිලර් 2 එතනින් අතුරුදහන් වෙලා ඉවරයි. මේ වෙලාවේ හීජු ඉන්නේ ලොකු පටලැවිල්ලක. ඇත්තටම කවුද එයාගේ තාත්තව මැරුවේ කියලා. මෙයා මේ වෙනකම් වෙච්ච හැම මිනී මරුමක් ගැනම තියෙන නිවුස් පේපර් ආටිකල් එකතු කරලා ඒවා එයාගේ රූම් එකේ පොළවේ අලවලයි තියෙන්නේ. එදා ගණිකාව වගේම කායකේ ආපු ගෙනාව මැරුවේ කිලර් 2 කියලා මෙයා දැක්කා. අවසානයේදී මෙයා නිගමනයකට එනවා. ඉහියෙන් ඇනලා මරන්න කැමති කෙනෙක් වගේම කපලා මරන්න කැමති කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මිනී මරුව දෙන්නෙක් ඉන්නවා. මේ වෙලාවේ කීබොන්ට එයාගේ අතීත සිද්ධියක් මතක් වෙනවා. කිලර් 2 කියන්නේ කීබොන්ගේ ඒ කාලේ ඉඳන් හිටපු යාළුවෙක්. කීබොන් යාළු වෙලා හිටපු කෙල්ල ගැන කිලර් 2 ගේ හිතෙත් කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ කාලේ ඉඳලම දෙන්නත් එක්ක එකතු වෙලා සත්තු මරණ වැඩ කරලා තියෙනවා. මේ අතරේ කීබොන් ගත්ත කෝල් හිස්ටරි චෙක් කරලා පොලිසිය හොයාගන්නවා එයා මින්සු කියලා කෙනෙක්ට දිගටම කතා කරලා තියෙනවා කියලා. ඒත් එක්කම දේයන්ට පැහැදිලි වෙනවා කීබොන්ව හිරේ යවන්න ඔත්තුව දුන්නේ මේ මින්සු කියන කෙනාම තමයි කියලා. ඒ කියන්නේ අපි කිලර් 2 කියලා හඳුන්වපු කෙනා. මේ දෙන්නම එකම වයසේ වගේම ඉඳලා තියෙන එකම ළමා නිවාසේ.
කීබොන් එයාගේ හොර පෙම්මතියව ඝාතනය කරපු වෙලාවේ තමයි එයාගේ යාළුවා කිලර් 2 පොලිසියට ඔත්තුව දුන්නේ කියලා දේයන්ට පැහැදිලි වෙනවා. මේ වෙලාවේ හීජු pet shop එකකට ගිහිල්ලා බලු කරපටියක් ගන්නවා. මේත් එක්කම දේයන් තීරණය කරනවා කීබොන්ව වගේම කිලර් 2ව follow කරලා දෙන්න හම්බුන ගමන් අත්අඩංගුවට ගන්න. මේ අතර හීජු පරණ වීදුරු බෝතල් ලෝඩ් එකක් අරගෙන එක ගෙදරකට යනවා. දැන් අපිට පෙන්වන්නේ කීබොන් කිලර් 2ව හම්බ වෙන්න එයාගේ meat shop එකට යනවා. කීබොන් කියනවා ඇයි උඹ එහෙම කරේ? උඹ ඉල්ලුවනම් මම ඒකේ උඹට ගෙනත් දෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ කිලර් 2 කීබොන්ගේ හොර පෙම්මතියව උස්සලා එයාව මරලා ඒකට කීබොන්ව අහු වෙන විදිහට ඔත්තුව දීලා තියෙනවා. දැන් මිනි මරණයක දෙන්න අතරේ තරගයක් බවට පත් වෙලායි තියෙන්නේ. කීබොන් කැමති නැහැ කිලර් 2 එයාව පරද්දනවට. ආයෙත් මට උඹව හම්බෙනකොට උඹ පණ පිටින් හිටියොත් මම උඹේ හැම නහරයක් ගානෙම කපනවා කියලා තර්ජනය කරලා තමයි කීබොන් එතනින් යන්නේ. රැවෙලා ගෙදර එන කිලර් 2 ගෙදර ස්විච් එක දැම්මට ලයිට් ඔන් වෙන්නේ නැහැ. එයා ගෙට ඇතුල් වෙනකොටම එයාට මොනව හරි පෑගෙනවා. බලනකොට එයා ඉන්නේ බෝතල් කටු ගොඩක් උඩ. මෙයා එන්න කලින් ගෙදරට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි හීජු. මෙයා බෝතල් කටු ගොඩ උඩට වැටුනේ නැති නිසා හීජු කරන්ට් එක වදින වයර් එකක් බෝතල් කටු උඩට විසි කරනවා. කරන්ට් එක වැදිලා බෝතල් කටු ගොඩ උඩම වැටෙන කිලර් 2 හීජු කියන්නේ කවුද කියලාවත් දැනගන්න කලින් ඉවරයක් වෙනවා. හීජු කිලර් 2 ගේ මහපටැඟිල්ලෙන් අඳුර ගන්නවා මෙයා තමයි කපලා මරන්න කැමති මිනි මරුවා කියලා. ඊළඟට අපිට පෙන්නනවා කීබොන් නිදා ගන්න හදනකොට ඇඳේ මොකක් හරි තියෙනවා කියලා තේරෙන නිසා ෂීට් එක අයින් කරලා බලනකොට ඉටිකොළ වලින් ඔතලා බෙල්ලට බල්ලන්ට දාන කරපටියක් දාලා තියෙන මලසිරුරක්. ඉටිකොළේ ගලවල බලනකොට ඒ මෙයාගේ පරණ යාළුවා කියලා පැහැදිලි වෙනවා. බය වෙලා ඒ දිහා බලාගෙන ඉන්න කීබොන්ගේ පිටිපස්සෙන් එන හීජු මෙයාගේ ඇඟට පැනලා මෙයාට හෙල්ලෙන්න බැරි වෙන්න තුන්වෙනි ඉලෑරේට පිහියෙන් අනිනවා. උඹ කවුද කියලා කීබොන් ඇහුවම පොඩි කාලේ ඉඳන් උඹ ගැන හිතේ තියාගෙන හිටපු කෙල්ලෙක් කියලා හීජු කීබොන්ගේ බෙල්ල හිර කරලා සිහිය නැති කරලා දානවා. හීජු මේ වෙලාවේ කීබොන්ව මරන්නේ නැත්තේ කිලර් 2ගේ ඝාතනයට කීබොන්ව අහු කරන්න ඕන නිසායි. ඒ වගේම කීබොන් මැරුණොත් ඔක්කොම ඇත්ත හැංගෙනවා වගේම මැරෙන්න කලින් මෙයාට වේදනාව දැනෙන්න දෙන්නත් හීජුට ඕන වෙනවා. කොහොම වුණත් පොලිසිය එන්න කලින් කීබොන්ට සිහිය එනවා. පොලිසිය රූම් එකට ඇතුල් වෙනකොට කීබොන් ඇඳ උඩ නැහැ. කිලර් 2ගේ බොඩි එක විතරයි තියෙන්නේ. නමුත් දේයන්ට හිතාගන්න පුළුවන් වෙනවා එයා තාමත් බිල්ඩින් එක ඇතුලේ ඉන්නවා කියලා. ඊට පස්සේ කට්ටිය ළඟ තියෙන රූම් ටිකත් සර්ච් කරන්න පටන් ගන්නවා. එතනදී එක රූම් එකක බාත්ටබ් එකේ ලේ පෙරාගත්ත කාන්තාවකුයි පිරිමියෙකුයි වැටිලා ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්නම ඉක්මනට ඇම්බියුලන්ස් එකකින් හොස්පිටල් එකට අරගෙන යන අතරේ වැටිලා හිටපු කාන්තාවට සිහිය එනවා. මේත් එක්කම ඒ රූම් එකේ ඇඳේ වාඩි වෙලා කල්පනා කරන දේයන් ඇඳ යටින් ලේ වගේයක් ගලාගෙන එනවා දකින්නවා. මැට්‍රස් එක අයින් කරලා බලනකොට ඇඳයට මිනිස්සෙක්ව මරලා දාලා තියෙනවා. මේ වෙලාවේ ඇම්බියුලන්ස් එකේ අරගෙන යන පිරිමිගෙනාව අපිට පෙන්නනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි කීබොන්. එයා එතන ඉන්න පොලිස් නිලධාරියටත් සිහිය නැති වෙන්න ගහලා සාක්ෂි වහන්න ඕන නිසා ඒ ගෑනු කෙනාවත් මරලා දානවා. දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ද මොකද්ද උනේ කියලා. කීබොන් පොලිසියෙන් ගැලවිලා පැනගන්න ක්‍රමයක් හදාගන්න වෙන රූම් එකකට පැනලා ඒකේ හිටපු පිරිමිගෙනාව මරලා ගෑනු කෙනාට තුවාල කරා. අවසානයේදී මෙයාට අවශ්‍ය දේ සිද්ධ වුණා. මේ අතරේ හීජු ලන්ඩන් වල තියෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න ටිකට් බුක් කරනවා. එයා විශ්වාස කරනවා ඊට කලින් කීබොන්ව අත්අඩංගුවට ගනී කියලා. හීජු ගොඩක් ආසාවෙන් ඒකට යන්න ලෑස්ති වෙනවා. නමුත් මේ වෙනකොට කීබොන් ඉන්නේ කිලර් 2ගේ ගෙදර. එතනින් එයාට හිතාගන්න පුළුවන් වෙනවා කිලර් 2ට මොකද වුනේ කියලා. ඔක්කොටම වඩා මෙයාගේ සෙල්ලමට අත තියපු එක ගැන හීජු එක්ක තරහින් තමයි මෙයා ඉන්නේ. නමුත් මෙයා තාම දන්නේ නැහැ එයාට ඇටෑක් කරන මේ කෙල්ල කවුද කියලා. මේ වෙලාවේ අපරාධ ස්ථානයේ වාර්තාව දේයන්ට හම්බ වෙනවා. ඒකේ හැටියට කීබොන් කිලර් 2ගේ ඝාතනයට සම්බන්ධ නැහැ කියලා ඔප්පු වෙනවා. සිද්ධ වුණ ඝාතන කිසිම එකකට කීබොන් සම්බන්ධයි කියලා ඔප්පු කරගන්න සාක්ෂි නැති නිසා එයා පත්තරේට කතා කරලා එයාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පුද්ගලික කැඳවීමක් කියලා දැන්වීමක් දානවා. හීජු අහම්බෙන් තමයි මේ ආටිකල් එක දකින්නේ. එතකොට තමයි එයා දැනගන්නේ තාමත් කීබොන්ව පොලිසියට කොටු වෙලා නැහැ වගේම එයාට විරුද්ධව සාක්ෂිත් නැහැ කියලා. ඊට පස්සේ හීජු දෙයයන්ව හම්බ වෙලා කතා කරන ගමන් කියනවා නපුරට දිනන්න පුළුවන් එක විදිහයි තියෙන්නේ, ඒ තමයි අහිංසක මිනිස්සු ඒකට මුකුත්ම නොකර ඉන්න එක කියලා. ඒක නිසා මම ධෛර්යමත් කෙනෙක් වෙන්නම්. ඔයත් එහෙම කෙනෙක් වෙන්න කියලා මෙයා දෙයයන්ට කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කීබොන් එයා මරපු අය වගේම අනිත් අය ගැනත් ගණනය කිරීමක් කරලා එයාගේ හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න උත්සාහ කරනවා. මෙතනදී එයාට එක පුද්ගලයෙක්ගේ ඝාතනයක් ගැන සැකයක් ඇති වෙනවා. ඒ තමයි හීජු මරපු එයාගේ අම්මගේ දෙවනි සැමියා ගැන. අපි බලමු කීබොන්ට ඒ කෙනාගේ මාර්ගයෙන් හීජුව හඳුනගන්න පුළුවන් වෙයිද කියලා. ඊළඟට මෙයා ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහිල්ලා මේ විස්තර හොයන්න ගන්නවා. මෙතනදී මෙතන අයිතිකාරයා මේ ඉන්නේ පොලිසියෙන් හොයන මිනි මරුවා කියලා අඳුරගෙන පොලිසියට කෝල් කරලා ඔත්තුව දෙනවා. මේ අතරේ කීබොන් හොයාගන්නවා මෙයාට සැකයක් ඇති වුණ කෙනාගේ බිරිඳ අවුරුදු 15කට කලින් ඝාතනය වුණ පොලිස් ප්‍රධානියාගේ කලින් බිරිඳ කියලා.
ඒ අනුව මෙයා හොයාගන්නව මරුණ පොලිස් ප්‍රධානියගේ දුව තමයි මෙයාට තර්ජනයක් වෙලා ඉන්න කෙල්ල කියලා. මේ වෙලාවේ හීජු පොලිස් ස්ටේෂන් එකේ ඉඳගෙන එක චිත්‍රයක් අඳිනව පෙන්නනවා. මේ චිත්‍රය හොඳට මතක තියාගන්න. මේත් එක්කම දේයන් තව ඔෆිස කෙනෙක් එක්ක කීබොන් ඉන්න තැනට එනවා. අනිත් කෙනාට කායිකේ ඉන්න කියලා මෙයා ඇතුළට යනවා. නමුත් කැෆේ එකේ කීබොන් හිටපු තැන නැහැ. දේයන් එතන ඉන්න කට්ටියවම එක පැත්තකට ගත්තට පස්සේ කට්ටිය ඇස්සේ හැංගිලා ඉන්න කීබොන්ව දකිනවා. මෙයා කීබොන් ළඟට ෂේප් එකේ යනකොට එයා තව කොල්ලෙක්ව මෙයාගේ ඇඟට තල්ලු කරලා මෙයාගේ අතත් කපලා එතනින් පැන ගන්න හදනකොට දේයන් එයාව අල්ලගෙන නවත්ත ගන්න උත්සාහ කරනවා. නමුත් කීබොන් දේයන්ගෙන් ගැලවිලා එතනින් දුවගෙන ඇවිල්ලා දේයන් එක්ක ආපු ඔෆිසර් එක්කම කායකට නැගලා එයාටත් පිහියෙන් එනලා ෂීට් බෙල්ට් එකට තියලා හිර කරලා කැබ් එකේ මෙතනින් පැන ගන්නවා. දේයන් වහාම එයාගේ කැබ් එක ට්‍රැක් කරන්න කියලා උපදෙස් දෙනවා. කීබොන් කෙලින්ම යන්නේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකට. එතන සිකියුරිටි මෙයාව අඳුරගන්නේ නැහැ. දැන් මේ වෙලාවේ හීජු ඉන්නේත් මෙතන. කොහොම හරි හීජු අහම්බෙන් මෙයාව දකිනවා. ඒත් මෙයා හීජුව දකින්නේ නැහැ. මෙයා ඇතුලේ වැඩ කරන එක ඔෆිස කෙනෙක් ළඟට ගිහිල්ලා අලුතෙන් මෙතනට ආපු රහස් පරීක්ෂකෙක් විදිහට මරුණ පොලිස් ප්‍රධානියාගේ, ඒ කියන්නේ හීජුගේ තාත්තගේ ඇඩ්‍රස් එක හොයාගන්න රයි එකක් දෙනවා. ඒ නිලධාරියත් අලුත් කෙනෙක් නිසා මෙයාව අඳුරගන්නේ නැහැ. කොහොම හරි කීබොන්ට පුළුවන් වෙනවා ඇඩ්‍රස් එක හොයාගන්න. ඊළඟට අපිට පෙන්නනවා හීජු ආයෙත් පෙට් ෂොප් එකට ගිහිල්ලා තව බලු කරපටියක් ගන්නවා. මේත් එක්කම කීබොන් පොලිසියෙන් පිටත් වෙනවා හීජුගේ ගෙදරට යන්න. පොලිසියටම ඇවිල්ලා කාටවත්ම කීබොන්ව අල්ලගන්න බැරි වුණ එකට දේයන්ට අම්බානෙකට තද වෙනවා. මේ වෙලාවේ ගෙදර යන හීජු එයාගේ ලන්ඩන් යන්න හිටපු ආසාව අත්හරිනවා. ඇත්තටම මෙයා මොකද්ද කරන්න හදන්නේ කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද? අපි බලමු. කීබොන් හීජුගේ ගේ ළඟට ඇවිල්ලා බෙල් එක ගහනවා. හීජු ලයිට් ඕෆ් කරලා පිටිපසෙන් ඇවිල්ලා මෙයාට පිහියෙන් අනිනවත් එක්කම එයත් හීජුට පිහියෙන් අනිනවා. ඒකෙන් හීජු සනාථ කරගන්නවා පිහියෙන් අනින්න කැමති මිනිමරුව මෙයා වගේම එයාගේ තාත්තව මෙරුවෙත් මෙයාම තමයි කියලා. ඒත් එක්කම හීජු කීබොන්ගේ මූණට තද පාරක් ගහලා එතනින් පැනලා දුවන්න ගන්නවා. මේ වෙලාවේ පොලිසිය සෙට් එකත් කීබොන්ව හොයාගෙන එන්න පිටත් වෙනවා. දැන් මේගොල්ලෝ දන්නවා කීබොන් හීජුව හොයාගෙන ආවා කියලා. මේ වෙලාවේ හීජු දුවන ගමන් දේයන්ට කෝල් කරලා එයා ඉන්න තැන ගැන කියනවා. පොලිසිය සෙට් එකම එයා ඉන්න තැනට යන්න වාහන ටික හරව ගන්නවා. මේ අතරේ කීබොන් හීජුව අල්ලගෙන එයාව වතුරේ ඔබලා මරන්න හදනවා. ඒත් හීජු ගලකින් මෙයාගේ ඔළුවට ගහලා කොහොම හරි එතනින් පැන ගන්නවා. හීජු ඊළඟට යන්නේ චිල්ඩ්‍රන් පාක් එකක් වගේ තැනකට. ඔයාලට මතකයි නේද හීජු ඇඳපු චිත්‍රේ? ඒ කියන්නේ එයා මේ ආවේ කලින්ම ප්ලෑන් කරපු තැනට. කීබොන් මෙතනට එනකොට හීජු එතන තියෙන ඔංජිල්ලා වෙනකල පදින්න ගන්නවා. මේ වෙලාවේ හීජු කියනවා මේ තමයි අපි දඬුවම් විඳින්න ඕන වෙලාව. මොකද අපි දෙන්නම මිනිස්සුන්ව මැරුවා. නමුත් කීබොන් කියන්නේ තමුන් විතරයි මැරෙන්නේ කියලා. මේ වෙනකොට පොලිසියත් මේ ආසන්නයටම ඇවිල්ලා ඉවරයි. මට මෙහෙම වුණේ තමුන් නිසා කියන හීජු ඔංචිල්ලාවේ සෙට් කරලා තිබුණ චේන් එකක් අරගෙන එයාගේ බෙල්ලේ හයි කරගෙන තිබුණ අර කඩෙන් ගත්ත බලු කරපටියට සෙට් කරගන්නවා. කීබොන් මුකුත් හිතාගන්න බැරුව මේ දිහා බලන් ඉන්නවා. හෝම්වර්ක් ඉවරයි. තමුන් මාත් එක්කම හැමෝම මැරුවා කියලා හීජු ඔංචිල්ලාව අතාරිනවා. මේ අතරේ දේයන් ඇතුළු පොලිස් කණ්ඩායමත් දුවගෙන එනවා. අවසානයේ ඝාතන රැසක යුක්තිය වෙනුවෙන් හීජු තමන්ගේම ජීවිතයෙන් සමුගන්නවා. කීබොන්ටත් හිතාගන්න බැරි වෙනවා මොකද්ද උනේ කියලා. සියල්ලම අවසන් වුණාට පස්සේ පොලිසිය මෙතනට එනවා. නමුත් හීජු මේ වෙනකොටත් ජීවිතෙන් සමු අරගෙන ඉවරයි. අවසානයේදී කීබොන්ව සාක්ෂි එක්කම අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් වෙනවා. හීජුගේ මරණය දේයන්ට කොහොමඩවත් දරාගන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. එයා ඉන්නේ කීබොන්ව එතනම මරන්න පුළුවන් තරම් තරහකින් වේදනාවකින්. අවසානයේ කීබොන් මිනිමරුම් චෝදනා හතකට වැරදිකරු බවට අධිකරණය විසින් තීන්දුව කරලා දෙන්න පුළුවන් උපරිම දඬුවම් නියම කරනවා. දේයන්ට මතක් වෙනවා හීජු අවසානයේදී එයාට හම්බුන වෙලාවේ කියපු හැම දෙයක්ම. හීජු සිද්ධ වුණ ඝාතන ගැන එකතු කරපු හැම දෙයක්ම දේයන්ට හීජුගේ ගෙදරදී හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ කතාවත් එතනින් ඉවර වෙනවා. ඔයාලට මොකද මූවී එක ගැන හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. හොඳ මූවීස් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. එහෙනම් ආයෙත් හොඳ මූවී එකකින් හමු වෙමු.